දැයිය පාසල් දරුවෝ ප්‍රාණපයට අරගෙන ගුරුවරු තමන්ගේ පුද්ගලික අභිලාෂයන් හෝ පඩිපත හෝ නයම් දෙයකවල මේ කරා. ඒක අපි හොඳ හෝ නරක අපි කියන්නේ. හැබැයි මේ සියලු දෙනා හැමදේම කරන්නේ මේ අසරණ මිනිහා ප්‍රාණපයට තියාගෙන. එතකොට රජය දන්නෝ රජෙන්ද මේ රජයේ ප්‍රාණපයට ගන්න අවස්ථාවක් එන්න ඕන. දැන් රෝගියා ප්‍රාණපයට තියන් වෛද්‍යරු ස්ට්‍රයික් කරනවා. දැන් මේක ඊයේ මේ ලංකාවේ ප්‍රථම වතාවට තමයි මේ දරුවෝ ඉදිය ගෙදර හිටියේ. මගේ දරුවෝ හතරම ගෙදර. එතකොට මේ අහිංසක තමන්ගේ සේවා ලබන අයගෙන් නෙමෙයි කරන්න ඕන, සමස්ත රජය එක මොහොතක සියලුම දෙනා වැඩ කටයුතු අවත්තලා සමස්ත වැඩ වර්ජන කරන්න ඕන ආණ්ඩුවට ගෙදර යන්න කියන්නේ. එහෙම නැතුව මේ පාසල් දරුවයි මේ රෝගියයි මෙයයි මෙයයි ප්‍රාණපය කරන්න බෑ. දැන් මොවුන් මේ උද්ඝෝෂණය කරන්නේ මේ ප්‍රධාන සමාගමක් ඉදිරියේ. ඉතාම හොඳ වැඩක් ඒක. ඒ සමාගම තමයි අපේ රටේ ජාතිකීය විකෘති කරදී. මේ රටේ ජාතිකීය, මේ රටේ ජාතිකීය මේ බහුජාතික සමාගම තමන්ට ඕන ආකාරයට වෙනස් කරලා මේ රටේ ජාති මාමක දේශ මාමක ජාති වෙනු කතා කරන එක අප්පුහම කෙනෙක් මේ කතා කරන්නේ නෑනේ. මේ තියන්නේ එක මෙන්න බලන්න. මේන්න මේ ජාතිකීය මේ තියෙනවා අපි ගාව සීඩී අපි එක ලබා දෙන්න මාධ්‍යාත්මවලට. මේ ජාතිකීය රැප් කළා. රැප් කළත් නෙමෙයි ඒක තමයි. දැන් මේ ආයතනයේ විසින් මේක තමයි කරපු වැඩේ. මේක ආයතනයේ ජනප්‍රියත්වය වැඩිම තමයි මේ රටේ ජාතිකීය භාවිතා කළා. කොහොමද මේ රටේ වෙනුවෙන් මේ ජාතිකීය භාවිතා කිරීම සම්බන්ධව මේ රටේ නීති විශාරදය ජාති මාමක දේශ මාමක මේ ජාති වෙනුවෙන් මොර දෙන කෝ කට්ටිය. අපි මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අපි සියලු දෙනා මේ සම්බන්ධව පැමිණ කළ යුතුයි. මේ ගීතේත මේ ජාති ගීයේ මේ ඒකේ සංගීත ඛණ්ඩය පව වෙනස් කළා. තාල මේක ජාති ගීයක් කියන්නේ රටක අනන්‍යතාවය. මේක මේ බහුජාති සමාගම් වලට ඕනෙද වෙනස් කරන්න පුළුවන්ද? ඒතර හිතා ගන්න පුළුවන් නේද පාලක වෙන මොනතරම් පාලකයෝ නිත්‍රාශීලිත මේ බහුජාති සමාගම් ඉදිරියේ කියන එක ඔයාලා තේරෙනව නේද? මෙන්න ප්‍රශ්න. ඒ නිසා අපි කියනවා මේ පාලකයන්ට දැන් මේ පාලකයන් ගහලා පැන්නීමේ කාලය උදා වෙලා තිබෙනවා.